ගුරු අධ්‍යාපනඥ සේවය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන සේවාවන් වලින් එකක්. අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය. මේ ක්ෂේත්‍ර පහක් තියෙනවා. මේන් ගුරු අධ්‍යාපනඥ සේවය සඳහන් කරන්නේ විශේෂයෙන්ම අපේ රටේ විද්‍යාපීඨ 1986 පණතෙන් තමයි විද්‍යාපීඨ 19ක් පීඨවේ මුලින්ම 8ක් පීඨවල දැන් 19ක් තියෙනවා. මේ විද්‍යාපීඨ වලින් තමයි ප්‍රී සර්විස් ටීචර්ස්. ඒ කියන්නේ මදවා ගැනීමට පෙර ආතුව කරන්න ලබන්නා වූ පුහුණුව ලබා දෙන්නේ කොලෙජස් ඔෆ් এডুকেෂන් නැත්නම් NCOE 19ක් මගින්. විවිධ විෂයන් සම්බන්ධයෙන් 1 සිට 11 දක්වා උගන්වන ගුරු මහත්ම මහත්මීන් සඳහා. මේ සඳහා බඳවා ගන්න ඊට පෙර ආතුවම තිබුණා තිබෙන්න පවත්වන ලද අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය පදනම් දෙකක් මත. එකක් මෙරිට් කුසලතා පදනමින් අනිත් එක දිස්ත්‍රික් පදනමින් මේ විදිහට දැන් අපි බඳවා ගන්නවා දල වශයෙන් 7500ක් වාර්ෂිකව කලින් බඳවා ගත්තේ 4000යි නමුත් කොවිඩ් 19 න් පස්සේ මේ කණ්ඩායම් දෙකක් එකවර බඳවාගෙන තියෙනවා දැන් මෙහි මේ අය පුහුණු කරන්නේ ගුරු අධ්‍යාපනඥ සේවයේ අය ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවා ගන්නා ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ගුරු සේවයේ සිටින අයගෙන් නිශ්චිත කාලයක් ගුරු සේවයේ හිටියන් පස්සේ එයාට සුදුසුකම් ලැබනවා මේ සඳහා ඉල්ලුම් කිරීමට. එතකොට ඒක සංවෘත විභාගයකින් තෝරා ගන්න. තව පිරිසක් බඳවා ගන්නවා තව ප්‍රතිශතයක් විවෘත සංග විභාගයකින් ඍජුව. එතකොට මේ කණ්ඩායම් දෙකෙන් බඳවා ගන්න සංඛ්‍යාවෙන් දල වශයෙන් 2000ක් 2100ක් විතර වෙනවා ගුරු අධ්‍යාපනඥ සේවයේ මුළු සංඛ්‍යාව මේ පීඨ 19නේ 19 ගුරුවරුන් පුහුණු කරන. දැන් මම මේ අමාත්‍යංශය බාර ගන්නකොට මේක හිටියා 866යි. දැන්ට අවුරුද්දකට කලින්. එතකොට අපි දන්නවා ඊට පෙර ආතුව වසර කීපෙදීම මේ බඳවා ගැනීම නිසියාකාරව සිදු වුණේ නැහැ. ඒකට හේතු වෙන්න පුළුවන් කොවිඩ් 19 පැවතීම මේවා අවසා තැබීම මේ විද්‍යාපීඨ 19ම භාවිතා කළා කොවිඩ් 19 රෝගීන් පුනරුත්ථාපනය කිරීමට. මේ ප්‍රතිඵලයක් ඇට මේ තියෙන බොහෝ දේවල් කැඩී විඳී ගිහිල්ලා පාවිච්චි කරපු උපකරණ ගෘහ උපකරණ හානි වෙලා තිබුණා. දැන් මේ අමාත්‍යංශය මම බාරගත්තාන් පස්සේ මීට අවුරුද්දකට කලින් මේ පිළිබඳව අවධානය යොමු කළා නිරන්තර සාකච්ඡාවක් යෙදුණා මේ ගුරු අධ්‍යාපනඥ සේවයේ වෘත්ති සමිති ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඒ දෙකත් එක්ක මගේ පළවෙනි ඉලක්කය වුණේ මේ 866 නැවත 2000 දක්වා ගෙනේම. එතකොට විභාග පාත්වලා තිනෝ සංවෘත විභාගය. ඒ සඳහා අනුමැතිය ලැබුණා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් චිත්තවිච අනු කමිටුව මගින් 705ක් බඳවා ගන්න. ඒ 705 බඳවා ගැනීමේ සමුක පරීක්ෂණ පළවෙනි වටේ අපි අවසන් කළා දැන්ට සති දෙකකට කලින්. ඊළඟට ඉන්නේ ඔලංගේ ප්‍රායෝගික පරීක්ෂණ. දැන් ඒ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කළා ඒ 705 අපි බඳවා ගන්න. එතකොට 1500ක් විතර මේ සේවයේ නැවත තිනවා ඒ ටික ප්‍රමාණවත් වෙනවා මේ කොලෙජස් ඔෆ් এডুকেෂන් 19 ගුරු අභ්‍යාස විද්‍යාල 8ත් ගුරු මධ්‍යස්ථාන 108ත් කියන මේවායේ මේ කටයුතු කරගෙන යන්නේ. දැන් ගුරු අධ්‍යාපනඥ සේවයේ වැටුපට මොකද්ද විෂමතාවයක් ඇති වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි 1994 ගුරු සේවාව පිහිටවනකොට ගුරු සේවය තමයි සලකා බැලුවේ වැටුප වැඩි කරන්නේ. මේක මේ අවුරුදු සෑහෙන කාලෙකින් දෙන ප්‍රශ්නයක්. නමුත් අවසාන වශයෙන් ඇවිල්ලා සුබෝධිනී වාර්තාව මගින් ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ තමයි වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දුන්නේ. ඒ නිර්දේශවලින් විදුහල්පති හා ගුරු සේවයේ විෂමතාවය ඉවත් කිරීමේ 3:1 ප්‍රමාණයක් 2022 අවුරුද්දේ අප්‍රේල් මාසෙදී ලබා දුන්නා. ඒ ලබා දෙන අවස්ථාව වෙනකොට වෙන්නේ ගුරු සේවයේ ඉඳලා මේ ගුරු අධ්‍යාපනඥ සේවයට සංගුත් විභාගයෙන් එන පිරිස එනකොට තව මාසයක් හමාරකදී ඒගොල්ලන්ගේ වැටුප නිරන්තරයෙන්ම වැඩි ගුරු අධ්‍යාපනඥ සේවින්නවට වඩා. මොකද වැටුප විෂමතාවය ඉවත් කිරීමේදී සේවා සියල්ලම එකවර සලකා බැලුවෙන්නේ නැහැ. ඒ කමිටුමගේ. ඒ නිසා ගුරුවරයා ගුරුවරේ වැටුප් තලයකට ඇවිල්ලා ගුරු අධ්‍යාපනඥ සේවයට එනකොට ඔහු හෝ ඇයගේ වැටුප වැඩි ගුරු අධ්‍යාපනඥ සේවයේ ඇතුල් වෙන අවස්ථාවේදීම ගුරු අධ්‍යාපනඥ සේවයේ දැනට ඉන්නට වඩා. මේක තමයි ප්‍රශ්නේ. දැන් මේ සඳහා යෝජනා කීපයක් මේ අධ්‍යාපනඥ සේවය උත්ති සම් දෙකත් එක්ක අපි සාකච්ඡා කළා. ආව AI ලිමක් කළා 30,000ක දීමනාවක් අතුරු දීමනාවක් දෙන්න කියලා වැටුප් කොමිසම් මගින් වැටුප් ගලපා ගන්නත් ඒ
ඇදේ ඒකට අනුමැතිය ලැබුණේ නැහැ මොකද දීමනාවක් ගෙවීම తాවකාලික විසඳුමක් ඒකෙන් මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියන පදනම මත දැන්ට මාසයකට කලින් මේ ගුරු අධ්‍යාපනඥයෝ වෘත්තීය සම්පතිය හොඳටම මේක දන්නවා මාත් එක දුරකථනනුත් කතා කරන්න ඔය හැ ඊළඟට මං කිව්වා එහෙමනම් ඊළඟ යෝජනාව ඒක තමයි වැටුප්තල 12ක් ඉහළට ගෙනියන්නේ ගරු විපක්ෂ නායකතුමා කිව්වාගේ වැටුප්තල 12 ඉහළට ගෙන යාම සඳහා කැබිනට් පත්‍රිකාව සකස් කළා කැබිනට් මණ්ඩලයට කැබිනට් කාර්යාලයට යවලා තිනෝ බොහෝ වෙලාවට ලබන අඟහරුවාදා හෝ බ්‍රාස්පන්දා ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන එස්ටැබ්ලිෂ්මන්ට් කමිටියකට මේක ගන්න ඒක නිකන් ගන්න බෑ ඒ සඳහා භාණ්ඩාගාරයේ නිර්දේශ ඕන වෙනවා රාජ්‍ය සේවා කොමිෂන් ස්වභාවයේ නිර්දේශ ඕන වෙනවා මේ දෙකම දැන් ලබා ගන්න තමයි සතියක කාලයක් ගිහිලා තින්නේ ලබන අගරවද බ්‍රාස්පන්දේක අරගෙන ඒ ගන්න තීන්දුව ප්‍රතිපත්තිමේ තීන්දුව අපි ඊළඟ සෞඳා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා එතකොට අපිට මේක ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න පුළුවන් බවට මගේ විශ්වාසයක් තියෙනවා තව කාරණයක් තියෙනවා ඒ අය ඉදිරිපත් කරන ඒක තමයි මේ colleges of education 19 එදා ප්‍රමාණවත් වුණා ඩිප්ලෝමා ධාරින් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ නිසා මේ 19 විශ්වවිද්‍යාල තත්ත්වයට ගෙන ඒම සඳහා අනිත් යෝජනාව දැන් අවුරුදු 2ක් 3ක් තිස්සේ තිබ්බා ඒකෙත් සංකල්ප පත්‍රිකාව මම ඉදිරිපත් කළා තිනවා අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩලෙන් ඒක අනුමත වුණාම නීති ගැටුම්පත් සම්පාදකට ගිහිල්ලා පනතක් සකස් වෙනවා අර නර්සින් යුනිවර්සිටි වගේ අධ්‍යාපන අමාත්‍යංශයේ යටතේ තිබෙන්නා වූ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරන්න colleges of education 19 ගොත් කළා එතකොට අපි ඉදිරි එතකොට අපෙන් බිහි වෙන්නේ ඩිප්ලෝමා ධාරින් නෙවෙයි බීඑඩ් උපාධි ධාරින් දැන් මං ගිය සතියේ චීනෙ ගිහිල්ලා එනකොට මට යන්න අවස්ථාව ලැබුණා ස්මාර්ට් ස්කූල් එකකට මුළු පාසලම ස්මාර්ට් ස්මාර්ට් ක්ලාස්රූම් එකේ ප්‍රසන්ටේෂන් එක කරපු ඒ තරුණිය චීන තරුණිය මං ඇහුවා ඉවරනහම අවුරුදු 24යි අවුරුදු 5ක් උපාධිය අවුරුද්දා මාස ඩිග්‍රී එක මාස ඩිග්‍රී එකක් ඕනේ ටීචින් ප්‍රොෆෙෂන් එකට එන්න එහෙ මෙන්න මේකයි ස්ටෑන්ඩඩ් එක ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ දැනුම දෙගුණ වෙන වේගේ වැඩි වෙලා තියෙනවා තාක්ෂණය යොදා ගැනීම වැඩි වෙලා තියෙනවා ඒ නිසා දරුවන්ට උගන්වන ගුරුවරුන් අපි මේ මට්ටමට ගේන්න ඕනේ අපි 21 වෙනි සියවසේ 3 දශකයෙන් ඉදිරියට යනවා මිසක් 19 වෙනි සියවසට යන්න බෑ 19 වෙනි සියවසට යන්න බෑ ඉතින් ඒක නිසා මම එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට ගුරු අධ්‍යාපනඥ සේවයේ ඒ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා ඊට අමතරව සංකල්ප පත්‍රිකාවත් ඉදිරිපත් කළා තිනවා මේ 19 එකතු කළා විශ්වවිද්‍යාලය බවට පත් කරන්න හැබැයි එතකොට එකක් මතක තියාගන්න විශ්වවිද්‍යාලයේ UGC කේ පිළිගත් ප්‍රමිතින් අනුව සහකාර කථිකාචාර්යවරු හැටියට බඳවගන්නේ පළවෙනි සූසුකම තමයි අදාළ විෂයට අදාළ උපාධියේ සෙකන්ඩ් ක්ලාස් අපර එකක් තියෙනවා දෙවන පන්තියේ ඉහළ මට්ටමේ සාමාර්ථයක් තියෙන ඕනේ සහකාර කථිකාචාර්යවරයෙක් වෙන්න ඉතින් අපිට අන්තර්කාලීන විදුදානයක් යොදා ගන්න වේවි පරිවර්තනයක් වෙන නිසා ඒ සියල්ලම මම සැලසුම් කළා තිනවා UGC එකත් එක්ක සාකච්ඡා කළා වෘත්තීය සම්පත් එක්ක සාකච්ඡා කළා ඒ නිසා ගුරු අධ්‍යාපනඥ සේවයේ ඒ කාරණයට අපි විසඳුම් දෙනවා එපමණක් නෙවෙයි මේ 19ම කැඩිබිඳි ගිය තැන් මේ සියල්ල පිළිබඳව ඇස්තමෙන් තුමන් සති දෙකකින් ගත්තා රුපියල් මිලියන 936ක් ඕනේ මේ කොවිඩ් 19 වෙලාවේ පුනරුත්ථාපනය කරපු නිසා කැඩිබිඳි ගිය මේ 19 නැවත ප්‍රතිසංස්කරණය කරා ඒ සඳහා ලෝක බැංකුවේ ජෙම් ප්‍රොජෙක්ට් එකේ දැනට මිලියන 200ක් අරගෙන ඇඩ්වාන්ස් ගෙවන්න අපි කටයුතු කරලා දින වැඩ කටයුතු ආරම්භ කරන්න ලබන අවුරුදු ජූනි 30ට කලින් ප්‍රතිසංස්කරණ තවසන් කරන්න අපි කටයුතු කරලා දිනවා ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි මේක අරගෙන අවුරුද්දක් අතට මම මෙන්න මෙතනට ගෙනත් තිනවා මම සූතිවන්ත වෙන ප්‍රශ්නේ අහුවට මේ ප්‍රශ්න විසඳමින් ඉන්නවා මිසක් මේවා කල් දාන්නේ නැහැ අපි ඒක පළවෙනි කාරණේට උත්තරේ දෙවෙනි එක ගුරු උපදේශක සේවාව ගුරු උපදේශක සේවාව ආරම්භ වෙච්ච අවදී මම තමයි බස්සාහිර මහමැති හැටියට පළවෙනි වතාවට බස්සාහිර පළාතේ ගුරු උපදේශකවරුන්ට දීමනාවක් කිව්වා ඊට පස්සේ මම දන්නේ අවුරුදු ගානක් මොකද්ද උනේ කියලා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡාවක් තිබ්බ දැන් ඒක අනුමත වෙලා තිනවා ක්‍රමතුමා කෙටියෙන් අවසන් කරන්න ඉතින් දැන් කෙටින් බෑ ඉතින් මට ප්‍රශ්නයක් අහන්න නෑ අද මේ ශෝක යෝජනා තියෙන දවසක් නේ කරුවෙ මුතුමා ඔව් නෑ ඔය පැහැදිලි කිරීම ඊළඟ සතියටත් පුළුවන් මුතුමා පොඩ්ඩක් එතන ඉන්න මම මේක ඉවර කරන්න බෑ බෑ ඔයා ඉවර කරන්න කරුණ නියුජ කතා නැක තුනේ ගුරු උපදේශකවරුන්ගේ කේ විෂමතාවයක් තිනු මොකද ගුරු උපදේශකවරුන්ව ඉහළ මට්ටමක තියන්න ඕනේ ගුරු සේවයට වඩා නමුත් ඒකත් අර සුබෝධිනී වාර්තාවෙන්
නිසියාකාරයෙන් සමාලෝචනයක් නොවුණු නිසා විෂමතාවයක් තිනවා. ඒකේ සාකච්ඡාවට ගණනාවක් පන් තිබ්බා. ලබන 30 වෙනිදා අවසාන සාකච්ඡාව තියලා තිනෝ මේ ආංශක අධීක්ෂණ කාර්යක සභාවටත් කැඳවන්න කටයුතු කරලා තිනෝ. පිරිසක් ඉන්නවා උත්්‍ය සමිතිය නියෝජනය කරමින්. තව පිරිසක් ඉන්නවා ඊට පිටින් කොටස. දැන් අර ඔබතුමා කිව්ව සේවය හැරයා මේ ලිපි ටික නවත්තන්නයි කියලා මම අවශ්‍ය උපදෙස් ටික දුන්නා. ලබන 4 වෙනිදා සූම් තාක්ෂණයෙන් ඊ ඔබතුමාම යෝජනා කරපු හැටියට ප්‍රධාන ලේකම්වරුයි අධ්‍යාපන ලේකම්වරුයි පළාත් අධ්‍යක්ෂවරුයි මම සූම් තාක්ෂණේ මුණගැහෙනවා 9. එතකොට අනත් දින සේවක ප්‍රශ්නත් මම දෙන්නට ගන්නවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු ටික අපි ලබා දෙනවා. ඊළඟ එක හිඟවැටුප්ප සඳහා ගෙවීමට ප්‍රතිපාදන ලැබෙන හැටියට ගෙවනවා. ඒකේ tax අය කිරීමක් තියෙනවා. ඒකෙන් ඉවත් කරන්නයි කියලා අපි ඉල්ලීමක්